ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ජනපති බදාදා ජාති අමතන්න හදයි ඇති හැකි අය ගොඩ ගහන නැති බැරි අයට නැති ඖෂධ අද හෙටම බෙහෙත් පෝලිම් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී රනිල් හේමසිරි පූජිත් ඇතුළු පිරිසට එරෙහිව පෙත්සම් විභාගය ඇරඹෙයි මුලින්ම අවධානය දේශීය පුවත් වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි රට තුල පවතින වත්පන් ආර්ථික සහ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ජනතාව හමුවේ සැබෑ තොරතුරු ප්‍රකාශ කරන ලෙසට පසුගිය දිනවල දේශපාලන පක්ෂ රැසක්ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා මේ වන විට රට තුල අර්බුද රැසක් උද්ගත වෙමින් පවතිනවා ඊට ප්‍රධානතම හේතුවක් බවට පත් වී තිබෙන්නේ ඩොලර් අර්බුදයයි ඩොලර් අර්බුදය සමග නිර්මාණය වූ ආර්ථික ප්‍රශ්න මේ වන විට රටේ සෑම පුරවැසියෙකුටම බරපතල ලෙස බලපෑම් එල්ල කරමින් තිබෙනවා රජයේ නිසි ආර්ථික කළමනාකරණයක් නොමැති වීම මෙවන් අර්බුදයක් නිර්මාණය වීමට හේතු වූ බවටයි විපක්ෂයේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ විවිධ සමාජ කණ්ඩායම් චෝදනා කරන්නේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා මෙවන විට ජාත්‍යන්තර මුල්‍ය අර්බුදලේද සහය ලබා ගැනීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබෙනවා ආසියානු සංවර්ධන බැංකුවද ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට බලාපොරොත්තු වෙන සිටින අතර ඉන්දියාවද ශ්‍රී ලංකාවට සහය ලබා දෙමින් සිටිනවා විදේශීය අරමුදල් මෙන්ම විදේශීය රටවල් රසක් සමග මෙවන විටත් ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ එමෙන්ම රට තුල දේශපාලනික අර්බුදයක්ද ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා පවතින ආර්ථික මෙන්ම දේශපාලනික අර්බුද ඇතුළු ගැටලු සම්බන්ධයෙන් මුළුමහත් රටේම දැඩි අවධානයක් යොමු වී ඇති පසුබිමක් තුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බවට අද නිල වශයෙන් තහවුරු වුණා ඒ අනුව 16 වනදා එනම් ලබන බදාදා දින ජනාධිපතිවරයා ජාති අමතමින් මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතව තිබෙනවා පවතින ඖෂධ හිඟියත් සමග රෝගී මරණ වැඩිවීමේ අවධානමක් පවතින බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහනය පවසනවා මේ අතර ඖෂධ මිල ඉහළ යාම මිල පාලනය ඉවත් කිරීමේ ආරම්භයක් විය හැකි බවටයි සෞඛ්‍ය වෘත්තීය සමිති අනතුරු අඟවන්නේ රටේ පවතින මේ ඩොලර් අර්බුදයේ හැමුවේ නුදුරේදීම එන පොලිම තමයි ඖෂධ පොලිම ඖෂධ කියන්නේ අපේ ජීවිත රැඳෙන තැන ජීවිතේ ජීවත් කරන අන්තිම බලාපොරොත්තු වෙන්න පුළුවන් නමුත් රටේ දැන් තියෙන මේ අර්බුදකාරී තත්ත්වය හැමුවේ අපට ලෙඩකට බෙහෙත් පෙත්ත නැති යුගය වැඩි ඈතක නැහැ ඇති හැකි මිනිසුන් බෙහෙත් අහුරු ගණන් අරන් ගියත් ගමේ නැති බැරි මිනිසුන් බෙහෙත් වේල් තුනම දැන් එක වේලකට සීමා කරලා මේ ක්‍රමවේදයට අදටත් රජයේ නිසි ක්‍රමවේදයක් හොයනවාට වඩා කලේ ඖෂධ මිල 128කින් ඉහළ දැමීමයි. මේක ගහෙන් වැටුණු මිනිහට ගොනා එන්න වගේ වැඩක්. මේ හිඟේට දැන් තියෙන එකම විසඳුම රාජ්‍ය භාණ්ඩාගාරයේ හෝ මුදල් යොදවා නිසි ක්‍රමවේදයක් සැකසීමයි. නැත්නම් ඉදිරියේදී ඇතිවන තත්ත්වය කොහොම වෙයිද? දැන්තමත් අපේ රටේ පවතින රාජ්‍යාංශයේ වගේම පෞද්ගලික අංශයේ ගබඩාවල පවතින ඖෂධ ප්‍රමාණවත් වන්නේ සති 6ක් සති 12කට වගේ කාල සීමාවකට බව තමයි මාධ්‍ය සහ අදාළ අංශවල තියෙන වෘත්ති සමිති වාර්තාවල සඳහන් වෙන්නේ. ඉතින් මේකෙන් මම හිතන්නේ ඉතාමත්ම බරපතල තත්ත්වයක්. අපිට හදිස්සියෙ මේ ඖෂධ හිඟේ දැනෙන්නේ නැහැ. මොකද හේතුව පහුගිය අවුරුදු දෙක කාල සීමාව ඇතුළතේ COVID-19 වසංගතයත් සමග අපේ රටට ගෙන්වන ලද ඖෂධ තාමත් අපි භාවිතා කරනවා. හැබැයි මේ තත්ත්වය ඉදිරියේදී ඇතිවන අවදානම ගැන අපි දැන් අවධානයෙන් පසුනේ නැත්නම් සංවේදීුනේ නැත්නම් සති 6ක් සද්දලහක් කාලයක් ගියාට පස්සේ එකවර තීව්‍ර ඖෂධ හිඟයකට මුහුණ පාන සිද්ධ වෙනවා. ඖෂධ හිඟේ නිර්මාණය වෙනවා. අනිත් පැත්තෙන් ඖෂධ මිල ඉහළ යාමක් සිද්ධ වෙනවා. මේ දෙකේම ප්‍රතිඵල විදිහට තමයි සිද්ධ වෙන්නේ තමයි සාමාන්‍ය මහජනතාවට රාජ්‍යාංශයේ වෙන්න පුළුවන් පෞද්ගලික අංශයේ වෙන්න පුළුවන් ඖෂධ ලබා ගැනීමේ දුෂ්කරතා මතුවෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයේ විදිහට හදිසි රෝගාබාධ තත්ත්වයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි මරණ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක බරපතල තත්ත්වයක්. තව දවස් කීපයක් ගියාට පස්සේ මේ දවස්වල තියෙන පෝලිං වලට ඖෂධ පෝලිම එකතු වුණොත් ඒක බරපතල
මේ අතර ඖෂධ මිල ඉහළ යාම මිල පාලනය ඉවත් කිරීමේ ආරම්භයක් විය හැකි බවට සෞඛ්‍ය වෘත්ති සමිතිය අද අනතුරු අඟවනු ලැබුවා. මේ මිල ඉහළ යාම ඉදිරියේදී ඖෂධ මිල පාලනයෙන් ඉවත් කිරීමේ ආරම්භයක් වෙන්නට පුළුවන්. මොකද මේක සඳහා සැලසුමක් නැත්තම් අවසාන වශයෙන් මේ ඖෂධ සමාගම් කියන ගණන් වලට තත්ත්වයේ වෙළඳපොළ ඉඩ දීලා වෙළඳපොළ ඒකාධිකාරයට ඉඩ දීලා ඉන්නවා හැර රජයට කරන්න දෙයක් නැහැ. මොකද රජය සමාගම් පාලනය කරන්න ඉස්සෙල්ලා රජයට හැකියාව දෙන්න ඕනේ සමන්ගේ සෞඛ්‍ය වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන්. ලයිට් කපන එක නවත්තනනම්, තෙල් පෝලිං නවත්තනනම්, ගෑස් පෝලිං නවත්තනනම්, කිරිපිටි පෝලිං නවත්තනනම්, රටේ ඖෂධ හිඟේ නවත්තනනම්, ගොවියට පොහොර ටික ලැබිලා, අස්වැන්න ලැබිලා, ආහාර මිල අඩු කරන්නනම් තුන් ආකාරයක ක්‍රියාමාර්ග රටට අවශ්‍යයි. පළවෙනි ක්‍රියාමාර්ගයේ ගත යුත්තේ පාර්ලිමේන්තුව, දෙවෙනි ක්‍රියාමාර්ගයේ ගත යුත්තේ මේ රටේ ජනතාව, තුන්වෙනි ක්‍රියාමාර්ගයේ ගත යුත්තේ මේ රටේ වෘත්තීය උගත් වැඩෝ ටික එකතු වෙලා තමයි තුන්වෙනි පියවර ගත යුත්තේ. අපින් එයා අඩුපාඩුවක් වුණා කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා එහෙම නැත්නම් ජනතා විමුක්තිගම කියන්නේ කියලාද කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් ටික බිඳවට්ටලා අපි මාස ගණන් කලවරේ තිබ්බ අය අද කතා කරනවා මේ පැය දෙකක් ලයිට් කපන එක සූර්ය බල ශක්තිය උත්පාදනය කරපොට ඒක ග්‍රිඩ් එකට ගහගන්න බෑ ඉතින් මේ වගේ නිල්ලාරි වාදී තුල ප්‍රශ්නයක් වෙලා තියෙනවා තව අනාවැක් කියන කෙනා තව මාස කීපයක් ඇතුළත පෙට්‍රෝල් රුපියල් 300 වෙනවා ඩීසල් ලීටර රුපියල් 250 වෙනවා ලීටර 12.5 ගෑස් ලීටර රුපියල් 3500 වෙනවා තව සති කීපයක් ඇතුළත තව මාස කීපයක් ඇතුළත රුපියල් 4000ක් වෙනවා ගෑස් ලීටර කාන්තාවන්ට තමයි කුසිය අමාරු තේරෙන්නේ ගෑස් මිල වැඩි වෙනකොට ඔබතුමියට තමයි තේරෙන්නේ ලයිට් මිල වැඩි වෙනකොට කාන්තාවට තමයි තේරෙන්නේ එදා ත්‍රස්තවාදී මේ රට ගොඩගත්තා වගේ ප්‍රපාතේ රැඳලා තියෙන ආර්ථිකයේ මුත් මේ රට රාජපක්ෂලා වැඩි කල්යන්නේ ඉස්සලා මේ අවුරුද්ද තුල ගොඩ ගන්නවා මිනිස්සු තව ඉවසගෙන හිටියොත් තව මාසයක් යනකොට ඉඟා ගන්න වෙනවා මිනිස්සු හොරකම් කරන්න වෙනවා මම ඔබට එකක් කියන්නකොට ආද මිනිස්සු බොහොම ඉක්මනට මේගොල්ලෝ ගාලා යනවා පාට බැලලා සාමාන්‍යයෙන් හැන්දෑවට පුරුද්දකට රැස්වීම පටන් ගන්නේ සුබ සන්ධ්‍යාවක් වේවා කියලා. මම ගියා කෝදාගොඩ පැත්තේ රැස්වීමකට. සුබ සන්ධ්‍යාවක් වේවා කියලා පටන් ගන්නකොට හුටස් ගාලයි ගියා. එයා පැත්තේ කෑ ගහනවා මොන සුබ සන්ධ්‍යාවක්ද ඔයි කරවලේ කියලා. එදා ඉඳලා කියන්නේ නැහැ ඒක දැන්. ගමට එන්න පා අපේ රටේ කාන්තාව කොසු ඉදල් ලෑසි කරගෙන ඉන්න දෙන්න. ෂොට් එක දෙන්න ගමට එන්න බෑ. බොහෝ උදවිය උත්සාහ කරනවා බැසිල් රාජපක්ෂ මහත්මයා අපහසුතාවයට පත් වෙයි. එතුමා අප ඔහුගේ කාලේ විවේචනයට ලක් කරා මොළ හතක් තියෙනවා ගුවා ඇවිල්ලා මොනවද කරේ කියලා. එදා මේ රට ආරක්ෂා කරනත් මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන වැඩ පිළිවෙලක් එතුමා ගාව තියෙනවා. දැන් සති තුනකින් අවුරුද්ද එනවා. දැන් මේ වෙනකොට බාන්න මිල හැම එකක්ම තෙතුම් ගුණයකින් වැඩි වෙලා. උද්දමනය වැඩි වෙලා. එහෙමනම් අද මොකද්ද වෙන්නේ? සිංහල අලුත් අවුරුද්ද කන්න නෙමෙයි ලෙව කන්න වෙන්නේ රටේ ජනතාව. දෙමව්පියන්ට ලෙඩ්ඩුන්ට බෙහෙත් ටික නැති වෙනකොට අපි මිනිසුන්ට දෙන උත්තර මොකක්ද කියන එක පිළිබඳව අපට හෘද සාක්ෂියේ ප්‍රශ්නයක් තියෙනවා 22 ලක්ෂයක් වූ ලාංකීය ජනතාවට ඇහුම්කන් දීලා කටයුතු කරන්න කියන එක අපිට ජනාධිපති ඇතුළු රජය කරන උදෙවට මේ මොහොතේ තදින්ම කියන්න වෙනවා පැලස්තර අලුනා වගේ එක එක දේවල් උදේට නැගිටලා රුපියල් අවප්‍රමාණය කරලා විතරක් මේ රට ගොඩ ගන්න බෑ ආණ්ඩුව එක්කෝ තීරණ ගන්න ඕනේ එහෙම නැත්නම් ආණ්ඩුව තුලංචි වෙලා යන්න අද මේ රට කිසිම නායකත්වයක් නැහැ අරාජිකත්වයට පත් වෙලා ඉන්නේ මේ රට නිකන් ඔටෝ පයිලට් දාලා දුවන්නේ හැම බාන්න එකම මිල වැඩ වෙලා තියෙන විදිහට මම දන්නේ නැහැ මොකද මිනිස්සු ජීවත් වෙන්නේ කියලා මේ ආණ්ඩුවේ කිසිම කෙනෙකුට මේ ගැන හැඟීමක් නැහැ ආණ්ඩුවක් කියලා කියන්නේ ටෙස්ට් මැච් එකකට 20 මැච් එකකට 50 මැච් එකකට මේ පළවෙනි ඉනිමේ අපිට පිටිකරණය ටිකක් දුර්වලලා තියෙනවා දෙවෙනි ඉනිම හොඳට සෙල්ලම් කරොත් අර කරපු බැරදිත් හදාගෙන ජාම් බෙර ගන්න පුළුවන් 89 ලක්ෂයක් වෙච්ච බහුතර තමුන්නාන්සේලා තමයි මේ ඡන්දෙ දුන්නේ දීලා දැන් අපිට කියන්න එපා ඕමේ කෙලවන්න වැඩ කරන්න කියලා මොළ හත නෙමේ සියල්ලටම මේක කරන්න බැරි බව ජනතාවට අවබෝධ කරේ අපි දැන් රැවටුණා ඇති දැන් අපි කැන්සර් එකක් තියෙන ලෙඩ්ඩු ගානට වැටලා තියෙනවා. මොකද මිනිසුන්ට මොන තරම් කර්මයක්ද මේක මේ වෙච්ච දේ. පහුගිය දවස්වල උනේ පොලිමේ ගිහිල්ලා ඩීසල් ටික ගහ. දැන් නම් ඒක තාමත් පොලිමේ ගිහිල්ලා වැඩි මිලට දැන් ඩීසල් ටික ගහගෙන ඒකට ගෑස් සිලින්ඩරේ දාගෙන ඒක පිච්චෙන ඒක ඉවර වෙනකම් මුළු රටේම ඇවිදිනවා ගෑස් සිලින්ඩරේ කරගෙන. කාර්යකින් සුපුරි වාහනින් ගිය කට්ටියට අද බයිසිකලෙන් යන යුගයේ පත් කළ දින තෙල් නැහැ රුපියල් 2ක් වැඩි කරා කියලා පුස් බයිසිකලෙන් ගියේ දැන් රුපියල් 100 ගානක් වැඩි කළා දැන් යන්න වෙන පිටිපස්සෙන් තමයි වාහන දෙකක් ඔය අපේ රටේ කැණීම් වලට සම්බන්ධ වෙලා ඉන්න බොහෝ දෙනෙකු දේශපාලඥයින් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා ඒ බුත්තල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින්
අවාසනාවට වගේ මේ රටේ මේ කැණීම් වලට බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නේ දේශපාලන. මම නම් හිතන්නේ මේ වැලි නැත්තම් ගල් බොරළු මේ වගේ කර්මාන්ත සාමාන්‍ය අයට දීලා දේශපාලඥයෝ අඩු ගන්න දේශපාලනට ආවම හරි පැත්තකට වෙනවා නම් හොඳයි කියලා. කවුරු හරි දේශපාලනයට පැමිණියොත් පැමුණු දවස් ඉඳලම බලන්නේ ඒ ඇමතිවරුන්ගේ පස්සේ ගිහිල්ලා කොහොමද ගල් පොමිට්ටයක් ගන්නෙ කොහොමද වැලි පොමිට්ටයක් ගන්නෙ බලන එක තමයි අපේ රටේ දේශපාලඥයෝ ඉහළට ඉඳලා පහළට වුණාම බහුතරයක් බලයට පත් වුණු දවස් වල ඉඳලා ඒකට තමයි දුවන්නේ. දැන් පරිසර අමාත්‍යවරයා විදිහට මට තියෙන එක අභියෝගයක් තමයි සම්වර්ධනය කරන්නත් ඕන පරිසරය ආරක්ෂා කරන්න. ඒක තමයි ගස් කපන එක නැවැත්වුවොත් පරිසරය ආරක්ෂා කරා කියලා. ගස් හින්දුවොත් පැල හින්දුවොත් පරිසරය ඔන්න රැකුණා කියනවා. ගස් කැපුණොත් පරිසරය විනාශ වුණා කියන එක තමයි කියන්නේ. දැන් අධිකරණ පුවත් කිහිපයක් වෙතයි අවධානය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දරයන මහතුරුන් ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වුණා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබේදීත් ඒ වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැර හැර සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවටයි ඔවුන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනෙකලු විහාරයේ එල්ටීබී දෙහිදෙනිය මුර්දු ප්‍රනාන්දු, එස් තුරේරාජා, එච්.එම්.ඩී. නවස් සහ ශිරන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා. අදාළ ප්‍රහාරෙන් මියගිය අයගේ ඥාතීන් කතෝලික පියතුමන්ලා ශ්‍රී ලංකා නීතිච සංගමය ඇතුළු පාර්ශව 12ක් විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. මෙහි පෙත්සම් කරුවෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිච දර්ශන වේරදුවගේ මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වනු ලැබුවා. මෙම පෙත්සම් වල වගඋත්තර කරුවෙකු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර තිබෙන දියුරුම් ප්‍රකාශය ඔස්සේ කරුණු ඉදිරිපත් කිරීම ඔහු සිදු කළා. අදාළ දියුරුම් ප්‍රකාශයේ තම ආරක්ෂක අමාත්‍යවරයා යන කරුණ පවා හිටපු ජනාධිපතිවරයා විසින් සඳහන් කර නොමැති බව පෙන්වා දුන් නීතිච්වරයා ආරක්ෂක අමාත්‍යංශයේ විෂය පතේට ත්‍රිවිධ හමුදාව, පොලිස් දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු ආරක්ෂක ආයතන අධීක්ෂණය කිරීමේ බලතල පැවරෙන බව පෙන්වා දුන්නා. ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපතිවරයා එම ආයතන අධීක්ෂණය කිරීම පැහැර හැර ඇති බව පෙන්වා දුන් නීතිච වේරදුවගේ මහතා ඒ හරහා පාස්කු ප්‍රහාරයේ මැඩ පැවැත්වීමට අදාළ වගකීමද ඔහු විසින් පැහැර හැර ඇති බවටයි චෝදනා කළේ. ඉනනතුරු වැඩිදුරු පෙත්සම් විභාගය හෙට දින දක්වා කල් තැබුණා. දේශපාලන පලිගැනීම් පිළිබඳ සුවබැලූ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය සුවබැලීම සඳහා පත්කොට ඇති විශේෂ පරීක්ෂණ කොමිසමේ තීරණය ලැබෙන තෙක් අදාළ කොමිසම මගින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදු කළ නිර්දේශ මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොවන බව ජනාධිපති ලේකම්වරයා අභියාචනා අධිකරණයට අද දැනුම් දුන්නා. දේශපාලන පලිගැනීම් පිළිබඳ සුවබැලූ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදු කර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙසට ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනු කර තිබෙන රීඩ් පෙත්සම අද කැඳුන් ලැබූ අවස්ථාවේදී ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා මේ බව දැනුම් දුන්නා. මේ අතර දේශපාලන පලිගැනීම් පිළිබඳ සුවබැලූ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය සුවබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණය ලැබෙනතුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසම විසින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව සිදු කළ නිර්දේශ මත ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව ජනාධිපති ලේකම්වරයා අභියාචනා අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කළ පෙත්සමක් අද කැඳවුණු ලැබූ අවස්ථාවේදී බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන සිටින විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන ෂර්ලි හේරත් ඇතුළු සැකකරුවන් තුන්දෙනා ලබන 29 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ වහේස්රත් අධිකරණය නියම කළා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.